ජනාධිපතිතුමා මේ ආණ්ඩුවේ මම ඉන්නවා නම් මට යුතුයකමක් තියෙනවා එතුමා ආරක්ෂා කරන්න. එහෙම නැත්නම් දූෂිතයින්ට ජනාධිපතිතුමා ළඟට ලං වෙන්න ඉඩ දෙන්න එපා. මේ ජනාධිපතිවරයා විදියට එතුමා පත් කරන්න ජූලි 9 වෙනිදා ඉඳලා අපි යම් සහායක් දෙන්න කැප වුණේ එතුමා අවංකව වැඩක් කරයි කියන විශ්වාසයෙන් මතමයි. පනතේ මට නම් බලතල දීලා තියෙනවා. ජනාධිපතිවරයා මාව පත් කළා තියෙනවා. මම පත්වීම අරගෙන රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කාර්යාලයට ගියා. එතුමා කතා කරලා කිව්වේ රොෂාන් ක්‍රිකට් එක සුද්ධ කරලා හදන්න. මම කැමතියි මගේ අමාත්‍යාංශවල මම කවුරුවත් ඇඟිලි නොගහ වැඩ කරන්න. මේ රටේ 2.20 ලක්ෂයකට ආසන්න මහා ජනතාවගේ ලොකුම බලාපොරොත්තුවක් වෙච්ච ක්‍රිකට් ක්‍රීඩාව සහ මට මතකයි මම 2022 මාර්තු මාසේ 23 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුවෙන් ඉවත් වෙන්නේ ආණ්ඩුව බොහොම ශක්තිමත් වෙලා අමාරුවේ වැටිච්ච වෙලේ දාලා ගියේ නෑ. එතුමා මේ රටේ මට වගකීමෙන් සහතික වෙන්න පුළුවන් ගෝඨාභය රාජපක්ෂ කියන පුද්ගලයා හොරකම් කළේ නෑ. වැරදි තීන්දුව ගත්. හැබැයි 77 ඉඳලා ආපු ප්‍රශ්න ඔක්කොටම එතුමා කරගැව්වා. එතනදී මේ රටේ අරගලයක් ඇති වෙලා එතුමා ඒ අරගලයට මහ ජනතාවට ගරු කරලා එතුමා ඉවත් වෙලා ගියා. අද ශ්‍රී ලංකා ක්‍රිකට් එක තියෙන තත්ත්වය පිළිබඳව මම කැමතියි මෙන්න මේ විදියට මම අමාත්‍යාංශයේ බාරගත් දවස් ඉඳලා කරුණු පැහැදිලි කරන්න සහ මේ ලිපිය සභාගත කරන්න. ජනාධිපතිතුමාට කවුද කියලා තියෙනවා ෆයිල් එකක්වත් නැහැ කියලා. මේ තියෙනවා ෆයිල් ඔක්කොම. විගණකාධිපතිතුමාගෙන් මම 2018 ඉඳලා 2023 දක්වා සම්පූර්ණ ෆොරෙන්සික් ඔඩිට් එකක් ඉල්ලුවේ. එතුමාගේ කාර්යාලය ඇතුළට ගිහිල්ලා කතා කරපුවාම ෆොරෙන්සික් ඔඩිට් එක ඉල්ලලා එතුමා කිව්වා එහෙම දෙන්න බෑ. එක කාරණයකට පමණක් දෙන්නම් කියලා. ඒ අනුව තමයි 2020 ලෝක කුසලානයේ පමණක් විගණනයක් කරන්න කටයුතු කළේ. මම අදත් බලාපොරොත්තු වෙනවා කතානායකතුමා. දෙන්න පාර්ලිමේන්තුවෙන් නියෝගයක් විගණකාධිපතිතුමාට 2018 ඉඳලා 23 දක්වා ෆොරෙන්සික් ඔඩිට් එකක් කරන්න කියලා. මේක මම ආයාචනා කරනවා මේ පාර්ලිමේන්තුව එකඟත්වය මම ඉල්ලනවා. එතකොට ඔය ගොඩාක් කතා කරන නීතිඥයන්ගේ ක්‍රිකට් එක රකින්න නීතිඥයන්ගේ ත්‍රිදි ගැලවෙනවා. මහජන විරෝධය වැළැක්වීම සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ බලතල ප්‍රකාරව දූෂණ විෂමාචාර අක්‍රමිකතා සහ යුතුයකම් සහ වගකීම් ඉටු කිරීම පැහැර හැරීම සම්බන්ධයෙන් විමර්ශනය කර සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය හේයින් සහ අවශ්‍ය නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ස්වාධීනව විනිවිදභාවයෙන් යුතුව විශ්වාසනීය ඉටු කිරීමට අවකාශ සලසා දීම සඳහා අන්තර්පාලන මණ්ඩලයක් ස්ථාපිත කරා. මේ ක්‍රියාමාර්ග ගන්නකොට මම කනගාටු වෙනවා. මේ රටේ ජනාධිපතිතුමා මේ ආණ්ඩුවේ මම ඉන්නවා නම් මට යුතුයකමක් තියෙනවා එතුමා ආරක්ෂා කරන්න. හැබැයි මට පේනවා මෙතන කවුරු හෝ ජනාධිපතිතුමාව විනාශ කරන්න උත්සාහ කරනවා. ඒක නිසා මම මේක වහාම කියනවා මේ හොරු රැළ එහෙම නැත්නම් දූෂිතයින්ට ජනාධිපතිතුමා ළඟට ලං වෙන්න ඉඩ දෙන්න එපා. මේ ජනාධිපතිවරයා විදියට එතුමා පත් කරන්න ජූලි 9 වෙනිදා ඉඳලා අපි යම් සහායක් දෙන්න කැප වුණේ එතුමා අවංකව වැඩක් කරයි කියන විශ්වාසයෙන් මතමයි. එතකොට එදා උදේ මාධ්‍යයට දානවා මම කැබිනට් මණ්ඩලයෙන් අහලත් නැහැ මම ජනාධිපතිතුමාගෙන් අනුමැතියක් තරන්නේ නැහැ මේ තීන්දුව ගන්න කියලා. ඉතින් මම විශේෂ දන්නේ නැති මිනිහෙක් වෙන්න ඕනනේ. පනතේ මට නම් බලතල දීලා තියෙනවා. ජනාධිපතිවරයා මාව පත් කළා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ නිර්දේශය මත ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ජනවරමට අනුව අරගලෙත් එක්ක නම් මාව පත් කරේ මේ වගකීමට. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මට ගෙනල්ලා කිව්වේ රොෂාන් ක්‍රීඩාවේ ප්‍රශ්න තියෙනවා සුද්ධ කරන්න. ජාතික තරුණ සේවා සභාව ගන්න දෙයක් නැහැ මේක හදන්න. මම පත්වීම අරගෙන රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කාර්යාලයට ගියා මැයි මාසේ 28 වෙනිදා අගමැති කාර්යාලයට. එතුමා කතා කරලා කිව්වේ රොෂාන් ක්‍රිකට් එක සුද්ධ කරලා හදන්න. හරි සර් මම මේ වගකීම හරියට කරනවා කියලා. ඒ ඇවිල්ලා මොකද්ද කරේ? පෙරේදා උදෑසන මාධ්‍යංශයෙන් ගහනවා ජනාධිපතිතුමාගේ කැබිනට් එක දැනුවත් කළා නැහැ. ජනාධිපතිතුමා දැනුවත් කළා නැහැ කියලා. අධිකරණයට යද්දී නීතිඥවරයා මේකත් වාසියකට ගත්තා. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ගන්න ඕන දේත් මම දන්නවා. ජනාධිපතිතුමාගේ අනුමැතිය ගන්න ඕන දේත් මම දන්නවා. මම කැමතියි මගේ අමාත්‍යාංශවල මම කවුරුවත් ඇඟිලි නොගහ වැඩ කරන්න.